අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. සමස්තයක් හැටියට මේ රටේ ජනතාවට අපි පක්ෂ හැටියට මොන දේශපාලනය කතා කරත් මේ රටේ ජනතාවට මේ දේශපාලනය කියන විෂය බොහොම අප්‍රසන්න වෙලා තිත්ත වෙලා තියෙන වෙලාව. ඉතින් මේ වෙලාවේ විවිධ පුද්ගලයෝ ව්‍යාපාරිකයෝ ජනප්‍රිය පුද්ගලයෝ විවිධ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට වෙන බවට ප්‍රකාශ කරනවා. නමුත් රටේ ජනතාව බොහොම අවදියෙන් බලා ඉන්න බව අපි පැහැදිලිව තේරුම් ගත යුතු කාරණයක්. මොකද ජනතාව බොහොම නිහඬයි. යම් යම් දේශපාලන පක්ෂ කෑ ගහනවා, යම් යම් කණ්ඩායම් යම් යම් තැන්වල විරෝධය පළ කරනවා. නමුත් මේ රටේ ජනතාවගේ නිහඬභාවය තුළ තියෙන හඬ මං හිතන්නේ මේ දේශපාලනය කරන අපි තේරුම් ගන්නට ඕන. මොකද විශේෂයෙන් කිසිම අපිට පේන්නේ නැහැ දේශපාලන පක්ෂයක් හෝ ඔය ඉදිරිපත් වෙනවා කියන පුද්ගලයින් මේ තියෙන වර්තමාන ආර්ථික අර්බුදයට සොලූෂන් එකක් විසඳුමක් සහිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවායි කියලා අපිට පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා ජනතාව ප්‍රශ්න කරන්න බලාගෙන ඉන්නවා, ප්‍රශ්න කරමින් ඉන්නවා. මොකද්ද උඹලා රටට සහ ජනතාවට කරන ඉදිරිපත් කරන වැඩපිළිවෙල? මොකද ඔය මාලිමාව කොයික ගත්තත් අද කරන වැඩපිළිවෙලක් අපි ආවොත් කරනවා කියන අර සම්ප්‍රදායික ස්ලෝගන් එක තමයි ඒගොල්ලෝ පරිහරණය කරන්නේ. නමුත් රටේ ජනතාවට අවශ්‍ය කරනවා ආවට පස්සේ මොකද්ද කරන්නේ? ඒක නිකන් අර දැන් සම්ප්‍රදායක් හැටියට මේ පහුගිය කාලවල ආපු හැම මැතිවරණයකදීම අපි රටට ඔය සියලු අපේක්ෂකයෝ පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරා. හැබැයි මේ එක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අවසානයේදී නිකම්ම නිකන් ලියවිල්ල බවට පත් වුණා මිසක් ඒවා රටට පළදරන ජනතාවට පළදරන ප්‍රකාශන බවට ලියවිලි බවට පත් වුණේ නැහැ. ඉතින් ඒ නිසා මං හිතනවා රටේ ජනතාව ඇත්තටම හොරකම් කරපු දූෂිත වංචනික දේශපාලනඥයන් පිළිකුල් ඒ වගේම කටහැකර වාචාල දේශපාලනඥයින් පිළිබඳව තදබල කලකිරීමක් තියෙනවා. අනිත් එක බොරුවට රූපවාහිනී මාධ්‍ය ඉස්සර ඉදිරියේ මේ වාචාලකම් ප්‍රදර්ශනය කරමින් කුණුහරප කියමින් කෑගහන ජනතාව ඒ නියෝජිතයින් පිළිබඳව විශාල කලකිරීමක් තියෙනවා. ඉතින් ඒ නිසා ජනතාවට අවශ්‍ය කරන්නේ පැහැදිලි වැඩපිළිවෙලක්, ජාතික වැඩපිළිවෙලක්. ආර්ථිකයට මොකද්ද වැඩ අවශ්‍ය තියෙන සැලැස්ම, අධ්‍යාපනයට මොකද්ද තියෙන සැලැස්ම, ෘෂිකර්මයට මොකද්ද තියෙන සැලැස්ම, මේ වගේ ඒ ආර්ථික දැවැන්ත කුළුණු ගොඩනගන ආකාරය පිළිබඳව ජනතාවට වැඩපිළිවෙලක් අවශ්‍ය කරනවා. මං හිතනවා මේ අපි නව ලංකා නිදහස් පක්ෂයට හැටියට නව පක්ෂයක් හැටියට අපේ බලාපොරොත්තු වෙන්නේ අපි ආරම්භයේදීම පටන් මේ ලියවිල්ල හැදුවා. නමුත් ඒක අපිට සම්පූර්ණ කරගන්න බැරි වුණත් අපි ඉදිරියේ එකතු වෙන අපි පක්ෂයක් හැටියට මේ එකතු වෙන කණ්ඩායම දිහා බොහොම පැහැදිලිව බලනවා. රටට මොකද්ද ඔවුන් ඉදිරිපත් කරන වැඩපිළිවෙල සැලැස්ම කියන එක ගැන අපි බොහොම උනන්දුවෙන් බලනවා. බලලා තමයි අපි ඒ අනාගතයේදී ඒ දේශපාලන තීන්දුව ගන්න. අපි එකතු වෙන්නේ කොයි කඳවුරත් එක්කද කියන තීන්දුව ගන්න. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.